ඔයා ඉංග්‍රීසි මීඩියම් වලින් ෆිසික්ස් කරනවා නම් ඔයාට ගොඩක් වැදගත් වෙන පොත් දෙකක් තමයි මේ වීඩියෝ එකෙන් මම රිවيو කරන්න යන්නේ. ඒ පොත් දෙක තමයි තුෂාර සමර වික්‍රමසර් ලියපු MCQ රිවيو පොත සහ essay questions වල රිවيو පොත. මේ පොත් දෙකේම 2000-2020 වෙනකම් පාස් පේපර්ස් රිවيو කරලා තියෙනවා. ඔයාලා මේ පොත් දෙක ගැන අදහසක් ගන්න මේ පොත්වල කොහොමද කරුණු පැහැදිලි කරලා තියෙන්නේ සහ ලේසියෙන් ඉගෙන ගන්න උදව් වෙන විදිහට කොහොමද ඒවා ටික සෙට් කරලා තියෙන්නේ කියන එක ගැන මම කතා කරන වීඩියෝ එකේ. Structured essay සහ practicals පොතත් සර්ගේ ළඟදිම එනවා. මම බලාපොරොත්තු වෙන මේ channel එකෙන් මේ පොත රිවيو එකක් ගේන්න. ඔයා මේ වීඩියෝ එක බලද්දි එක රිලීස් වෙලා තියෙන්න පුළුවන්. කෝකටත් description එක බලන්න. එක රිලීස් වෙලා තියෙනවා නම් ඔයාට එක දැක ගන්න හම්බෙයි එතනින් link එක. ඔයා සිංහල medium student කෙනෙක් නම් කලබලෙන්න එපා. මම තුෂාර සර්ගේ සිංහල medium වලින් කරපු MCQ, structured essay සහ practicals ඒ වගේම essay කියන පොත් තුනම රිවيو කරා. ඒවවල වීඩියෝස් අර මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මම description එකේ දාලා තියනනම් ඒ පොත් ඔයාලා ගන්න ඕන නම් phone number එක තියෙනවා සර්ගේ මම mention කරලා description එකේ. call කරලා බලන්න විස්තර දැනගන්න පුළුවන් වෙයි. සිංහල medium පොත් ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් ඒ වීඩියෝස් ටික බලන්න. එතනින් ඔයාලට අවශ්‍ය ඔක්කොම දේවල් ටික දැනගන්න පුළුවන්. මම 2012 ඉංග්‍රීසි medium වලින් තමයි A level physics කරේ. එතකොට මම දන්නවා තියෙන challenges මොනවද කියලා. මොකද පොත් හොයාගන්න ගොඩක් අඩුයි. specifically A level syllabus එකට ලියපු international පොත් ටිකක් තියෙනවා. ඒ වුණාට එතන syllabus එක හරියටම match වෙනාද කියලා හැම වෙලාවෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒකෙන් හින්දා class යන්න වෙන්නේ ඒ වගේම පොත් හොයාගන්න වෙන්නේ ගොඩක් වෙලාවට single medium වලින් ඒවා translate කරලා තමයි ළමයෙක් ගොඩ දාගන්න ඕනේ. මම කරෙත් එහෙමයි. MCQ වලට වෙලාවමදී essay questions දිග වැඩි කියන එක තමයි හැමදාම අහන්න හම්බෙන්නේ. හැම අවුරුද්දකම මගේ කාලෙත් එහෙමයි දැනුත් එහෙමයි. ඔයාලට A level paper එකේ තියෙන කාලය දවසෙන් දවස කොහොමවත් අඩු වෙනවා. ඒකෙන් හින්දා තමන් cover කරන පාඩමෙන් පාඩමට pass papers කරන්න පුළුවන්ද කියන එක තමන්ටම test කරගෙන යන්න පුළුවන්. එහෙම කරන්නේ ගොඩක් වටිනවා. මොකද pass papers නොකර යන්න හදන්නේ ෆයිනල් පේපරේට සෑහෙන ප්‍රශ්නයක් ඇතේනවා. ඒ වගේම එකපාරක් කරා කියන එකත් මදි. මම හිතන්නේ දෙතුන් වතාවක් අවුරුදු 20ක විතර සිලබස් එකට අදාළ වෙන්න ප්‍රශ්න ටික කරනවා නම් ඒවා ටික ටයිම් කළත් කරනවා නම් අන්න ඔයාලට හොඳ chance එකක් තියෙයි. පාස් පේපර්ස් වල කොහොමද ප්‍රශ්න වාට හම්බෙන්නේ කියන එක ගැන හොඳ අදහසක් ගන්න. ඒකෙන් ඔයාගේ ලෙවල් පේපරේට හොඳටම ලියලා රිසල්ට් එකක් ගන්න ගොඩක් උදව් වෙයි. අපි බලමු MCQ review book එක කොහොමද කියලා ඉස්සලම. මේ පොතේ 2000-2020 දක්වා තියෙන හැම A level MCQ ප්‍රශ්නයක්ම review කරලා තියෙනවා. එකක්වත් skip කරන්නේ නැතුව. අත්‍යවශ්‍ය කරුණු ටික විතරයි කියලා තියෙන්නේ. එහෙම නැතු ඕනෑට වඩා දිගට දිගට විස්තර කරන්න කියලා නැහැ. ඒකෙන්ද ඔයාගේ වෙලාව නාස්ති වෙන්නේ නැහැ මේවා කියවලා. උත්තරය ගන්න ඕනම ළමයෙක්ට තේරෙන විදිහට දිගට පැහැදිලි කරලා තියෙනවා. අවශ්‍ය විදිහට ඒ කරුණු ටික තේරෙන. ඒ වගේම යම්කිසි ෂෝට් මෙතඩ්ස් තියෙනවා නම් ඒවා වලින් ඔයාලට ඉක්මනට ලකුණු ගන්නත් පුළුවන් නම් ඒවා ටිකත් අනිවාර්යයෙන්ම මෙන්ෂන් කරලා තියෙනවා ඒ තැන්වලදී. මේ වගේ ෂෝට් මෙතඩ් සෙට් වුණාම ඒවා වල තියෙන ලොජික් එක ඔළුවට දාගන්න. එහෙම නැත්නම් ඒක කටපාඩම් කරන්නම යන්න එපා. ඇයි ඒක මේ විදිහට ඇප්ලයි කරන්න පුළුවන් කියන එක තමයි ඔළුවට දාගන්න ඕනේ. මොකද එතකොට ඔයාට ඒක ඇප්ලයි කරන්න පුළුවන් වෙන තැනක් හම්බෙච්ච ගම අන්න ටග් ගාලා ඒක දාන්න පුළුවන්. එතකොට ලේසියෙන්ම ඒ ලකුණු ටික ගන්න පුළුවන් වෙයි. ඉතාමත් සරල ප්‍රශ්නයක් වුණත් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට අවශ්‍ය තියරි පොයින්ට්ස් ටික පැහැදිලි කරලා ඉක්වේෂන්ස් ටික එතන මුලින්ම පෙන්නලා ස්ටෙප් බයි ස්ටෙප් පෙන්නලා තියෙනවා ප්‍රොසෙස් එක. ඒක මම හිතන්නේ ඔයාලට ගොඩක් උදව් වෙයි ඔයාලට මේ ප්‍රශ්නයක් කරගන්න බැරි වුණ තැනකදී ඇයි ඒක ඔයාලට බැරි වුණේ කියලා තේරුම් ගන්න. සහ ඒ වැරද්දාය නොවෙන්න හරියටම මේ පොයින්ට්ස් ටික ඔළුවට දාගන්න ප්‍රැක්ටිස් කරන්න. ඔයාලට පේනවා ඇති හැම MCQ ක්වෙස්චන් එකකම කැටගරි එක මොකක්ද කියන එක හරියටම මෙන්ෂන් කරලා තියෙනවා. එතකොට අර මම ඉස්සෙල්ලා කිව්වාගේ ඔයාලා මුලින්ම කරගෙන යනවනම් හැම ප්‍රශ්නෙම මොන පාඩමටද අදාළ වෙන්නේ කියන එක ඔයාලට පටලැවෙන්නේ නැතුව හරියටම හඳුනා ගන්න පුළුවන්. සමහර questions හොඳටම පැහැදිලි කරන්න diagram එකක් තියෙනකොට ගොඩක් ලේසි. මේ වගේ ප්‍රශ්න diagrams වලින් step by step පැහැදිලි කරලා තියෙනවා. ඔයාලට තේරුම් ගන්න ගොඩක් ලේසි වෙන්න. ඒ වගේම පොතේ හැම පිටුවකම අවුරුද්ද mention කරලා තියෙනවා. ඒකින්ද ඉක්මනට මොකක් හරි ප්‍රශ්නයක් හොයනවා නම් ඒකටත් මම හිතන ගොඩක් ලේසි වෙයි. දැන් අපි යන් essay review book එකට. ප්‍රශ්නයට අදාළ වෙන තියරි කොටස් ඔක්කොම ටික summary එකක් විදිහට තියෙනවා හැම ප්‍රශ්නයක් පටන් ගන්න කලින්ම. ඒකින් ඉඳලා ඔයාලට තියරි මොනවා හරි අවුල් තැන් තියෙනවා නම් ඒව ටික අල්ල ගන්න මේක හොඳම opportunity එකක් වෙයි. Past paper books වල සමහර වෙලාවට තියෙන උත්තර තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. මොකද steps මදි වෙන්න පුළුවන්, රටක් ගාලා පැනලා ගිහිල්ලා තියෙන්න පුළුවන්. මොකද හැමෝටම තේරෙන්න පැහැදිලි කරලා දෙන්න ඕනේ. එතකොට හොඳ ළමයෙක්ට තේරුණත් ඒක සාමාන්‍ය මට්ටමක ඉන්න හෝ දුර්වල මට්ටමක ඉන්න ළමයෙක්ට ඒක ටග් ගාලා තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔයාලට තේරෙන ඉතින් මේ පොතේ step by step ඇහෙන්න steps අරගෙන පැහැදිලි කරලා තියෙනවා ඉඩ අරගෙන. ඒ වගේම අවශ්‍ය තැන් වලදී diagrams අරගෙන හොඳට පැහැදිලි කරලා තියෙනවා. ඔයාලට ඒ පොයින්ට් එක හරියටම apply කරලා තේරුම් ගන්න. තුෂාරස විශේෂයෙන්ම කියපු දෙයක් දැන් physics papers වල සෑහෙන දිගයි ප්‍රශ්නේ. එතකොට මේ ප්‍රශ්නේ දැක්ක ගමන් ගොඩක් වෙලාවට ළමයි බය වෙන්නත් පුළුවන්. මේක ලොකුයිනේ කියලා ගොඩක්. ඒ වුණාට මෙන්න මේ විදිහට example එකකින් සර් පෙන්නලා තියෙනවා. ඇත්තටම දිගට ප්‍රශ්නයක් තිබ්බට ඒකේ අහලා තියෙන කරුණු ටික ඉතාමත් පොඩි කියලා. ඒ වගේම ඔයාට පුළුවන් exercise එකක් විදිහට මේ විදිහට දීලා තියෙන දිග ප්‍රශ්න කෙටි ප්‍රශ්න විදිහට හදා මොකද ඒ තරමට ඒ ප්‍රශ්නය පොඩි කරලා දකින්න පුළුවන් කියන්නේ ඒක ඔයාටම ඒ සබ්ජෙක්ට් මැටර් එක ගැන තියෙන නොලෙජ් එක පෙන්නනවා. මොකද ඕනම දෙයක් ගොඩක් සිම්ප්ලිෆයි කරලා පෙන්නන්න පුළුවන් නම් අපි දන්නවා ෆයින්මන් මෙතඩ් එකෙත් ඒක ගැන මම ගොඩක් සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම වාඩ එක තේරිලා තියෙන්නේ කියලා.
මේ කොටස් ටික තමයි මට ඉතාමත් කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න ඕනුනේ ඉංග්‍රීසි මීඩියම් පොත් ටික ගැන. එතනින් එහාට මම දන්නවා සෑහෙන සාධාරණයක් වෙනවා හැම ළමයෙක්ටම මේ පොත කියවලා ඒක පාවිච්චි කරලා හොඳ ලකුණකට යන්න. ඉංග්‍රීසි මීඩියම් ළමයි ඉන්නේ පොඩ දිනක හින්දා මේ පොත් ගොඩක් print කරලා නැහැ. ඔයාලට පොත ගන්න ඕන නම් මේ පල්ලෙහින් දාලා දෙන නම්බරයට WhatsApp message එකක් දාන්න. එතකොට අදාළ තොරතුරු දැනගන්න පුළුවන් වෙයි. එතනින් ඔයාලට ඔයාගේ order එකක් දාන්න පුළුවන් වෙයි. පොත ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න. මම තුෂාර සමර වික්‍රමසේනත් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. මාත් එක්ක එකතු වෙලා ළමයින්ට සර්ගේ පොත් ටික ගෙනියන්න වැඩ කරනවාට. ඒ වගේම මම දන්නවා මේ පොත් පාවිච්චි කරන ළමයින්ටත් සෑහෙන උදව්වක් හම් වෙනවා කියලා සර්ගේ පොත් වලින්. ඉංග්‍රීසි මීඩියම් වලින් ෆිසික්ස් දින ඔයාට හොඳ එකක් ගන්න මේ වීඩියෝ එක වගේම සර්ගේ පොතුත් උදව් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මහන්සිලා වැඩ කරන ඔයාට ජයින් ජයම වෙන්න ඕනේ. තාත් ඉඩිගම් වෙනවා ගිහින්.